Wide Angle Productions is the creative force behind Channel C. ඔබ අප හැම දෙනාගේ මතකයක් වූ සින්ඩරෙල්ලා කතා තේමාව තේමා කරගෙන ඒ කතා තේමාව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ගත් උත්සාහය තමයි අද අපේ I Love Photography ප්‍රෝග්‍රෑම් එක තුළින් කතාබහට ලක් වෙන්නේ. ඉතින් මේ දක්ෂ කැමරා ශිල්පියා බුද්ධික ජයවර්ධනත් එක්ක ඔහුගේ නිරූපිකාව රොෂෙල් රොජර්ස් අද අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම මේ ෆොටෝෂූට් එකේ කන්සෙප්ට් එක නිර්මාණය කරපු විමංගා සමරසිංහ ඇයවත් අපි එකතු කරගන්නට අමතක කළේ නැහැ. ආයිබෝන් ඔබට. මුලින්ම මම කැමතියි දැනගන්න අපි කාගෙත් මතකයක් වුණු මේ සින්ඩරෙල්ලා කතා තේමාව ඇයි ඔබ මේ වගේ තේමාවකට යොමු වුණේ? ඇත්තටම කිව්වොත් සින්ඩරෙල්ලා කියන්නේ විශ්ව ප්‍රබන්ධයක්. අපි හිතුවා බුද්ධික ජයවර්ධන වටා එක් රැස් වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසට අලුත්ම වූ අත්දැකීමක් එක්ක මේ ප්‍රේමාන්විත කතාව ලබා දෙන්න. ඒක නිසා තමයි අපි සින්ඩරෙල්ලා ප්‍රතිනිර්මාණගත කරේ. ඉතින් විමංග, කොහොමද මේ ඡායාරූපකරණය සැලසුම් වුණේ? මේ ඡායාරූපකරණය සැලසුම් වුණේ ඇත්තටම ශේෂ්ත්‍රයේ දෙවන්තයෝ කීපයක් එක එකතු වෙලා. අපි මේකට මුලින්ම සුදුසු බියුටිෂන් කෙනෙක් තෝරගත්තා. අපි එහිදී ශේෂ්ත්‍රයේ දෙවන්තයෙක් වන මංජුල හඳපාංගොඩ මහතා මේට මේ සඳහා අපි සූදානම් කරගත්තා. එතකොට මේකේ මොඩල්ස්ලා වශයෙන් අපි තෝරගත්තේ රොෂෙල් රෝගර්ස් වගේම අශාන් ෆොන්සේකා කියන මොඩල්ස්ලව. ඊට අමතරව මේකේ කොස්ටියුම් අතින් අපිට විශාල සහයෝගයක් දැක්කේවා HNH බ්‍රයිඩල් ආයතනයත් ග්‍රූම් ස්ටාර් ආයතනයත්. බුද්ධික, මොන වගේ තාක්ෂණයක්ද ඔබ මේ ඡායාරූපකරණය වෙනුවෙන් යොදාගත්තේ? ඇත්තටම මම ෆොටෝග්‍රැෆි වලට මගේ යූස් කරනවා කැනන් කැමරාවකුත් සෝනි කැමරාවකුත්. මම මේ ෂූට් එක සඳහා යොදාගත්තේ Sony A7 III කියන කැමරාව. ඊට අමතරව 85mm ලෙන්ස් එකක් යූස් කරා. ඊට අමතරව 16-35 වයිඩ් ඇංගල් ලෙන්ස් එකක් යූස් කරා. මේවත් එක්කම අපි කෘතිම ආලෝකය ලබා දෙන්න ඕන අවශ්‍ය තැන් තිබුණා. ඒ ස්ථානවලදී අපි AD600 ලයිට් දෙකක්, ඒ වගේම AD200 ලයිට් දෙකක් යූස් කරා, මැග්මොඩ් ජෙල් වගේ දේවල් යූස් කරලා. ඊට අමතරව මේකේ ඩ්‍රැමටික් ලුක් එක ගන්න එතනදී අපි ස්මෝක් එකක් පාවිච්චි කරා. එතකොට අර ඩ්‍රැමටික් ගතිය වැඩි වෙන්න. මොන වගේ මහන්සියක්ද, මොන වගේ කැපකිරීමක්ද මේ ෆොටෝ ෂූට් එක වෙනුවෙන් ඔබ සිදු කළේ? ඇත්තටම කිව්වොත් ඒකට විශාල කැපකිරීම් රාශියක් කරා. මේකේදී කන්සෙප්ට් එක ලියනකොට අපි මේ අපේ මොඩල්ස්ලව තෝරා ගැනීමේදී අපි විශාල සැලකිලිමත් භාවයකට පත් වුණා. එතකොට මේ කොස්ටියුම් එක ඔවුන් අපට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දුන්නා. කැපකිරීම් අතින් ගත්තොත් අපි ලොකේෂන්ස් තුනක් පමණ මේ රූපගත කිරීම කරන්න ලොකේෂන්ස් තුනකට පමණ ගියා. එතකොට මේ ලොකු කතාන්දරේ අපි ඡායාරූප 12කට පමණ ගේන්න අපේ ක්‍රූ එකම එකතු වෙලා විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරා. රොෂෙල්, ඔබ කොහොමද මේ අපි කවුරුත් ආදරය කරන මේ සින්ඩරෙල්ලා චරිතය නිරූපණය කිරීමේ අභියෝගය ජයගත්තේ? මෙහෙමයි, ඉස්සලාම තෑන්ක්ස් කරන්න ඕනේ අයියට, අක්කට, ඒ වගේ මංජු ලහඳ පාංගොඩ අයියා. අයිය තමයි අක්කට අයට මාව කන්ටැක් කරලා දුන්නේ. ඉස්සලාම තෑන්ක්ස් කරන්න ඕනේ යාලට මාව සින්ඩරෙල්ලා විදියට සිලෙක්ට් කරගත්ත එකට. ඇත්තරම අපි කවුරුත් ආදරය කරන චරිතයක් සින්ඩරෙල්ලා කියන්නේ. ලොකු අභියෝගයක් වුණා ඉතින් ඒ චරිතය නිරූපණය කරාදී. ඒ වගේ මං හැබැයි ආසාවෙන් කරා, ගොඩක්ම ආදරය කරපු ආසාවෙන් කරපු ෂූට් එකක්. ඒ කියන්නේ අයියක් වැඩ කරද්දිත් හරි ලේසි. ඒ වගේ මෂාන් අය මතක් කරන්න ඕනේ. එයත් වැඩ කරද්දි කියන්නේ අපි ලස්සන කියන්නේ අපිට ඕන ෂෝට්ස්, අයියලාට ඕන ෂෝට්ස් ටික අපි කියන්නේ වැඩි වෙලාවක් ගියෙත් නැහැ, ඉක්මනට කරගත්. ඉතින් අභියෝගයක් වුණා. ඒ වුණාට දැන් අර බ්‍රයිඩල් ෂූට් එකක් කරනවා වගේ නෙමෙයි මේක. කන්සෙප්ට් එකකට යන ෂූට් එකක් හින්දා, ඒ කියන්නේ අක්කට ඕන ටිකක් තියෙනවා, අයියට ඕන ටිකක් තියෙනවා. අර ඒවත් එක්ක මං හිතනවා මගේ උපරිමෙන් මං ඒගොල්ලන්ට ඕන විදිහට ෂූට් එක හොඳට කරගන්න පුළුවන් විදිහට මම එයාලට ඕන උපරිමය දුන්නා කියලා.
ඉතින් ඒ අභියෝගය මට හැකි උපරිමේ මම ජයගත්තා. මේ චරිතයට අදාළව මේකප් හෙයා කොස්ටියම්ස් වගේ දේවල් කොහොමද නිර්මාණය වුනේ? මේකප් කොස්ටියම් ගැන කතා කරනකොට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මංජුල හඳපාංකොඩ මහත්මයාට. ඔහු දිවයිනේ දැවැන්තයෙක්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ HNH බ්‍රයිඩල් ආයතනයේ හංසනී මදුකා සොයුරියට. ඇය තමයි අපිට සින්ඩරෙල්ලාව ලස්සන කරන්න අවශ්‍ය ඇඳුම් ලබා දුන්නේ. ඒ වගේම තව අපි මතක් කරන්න ඕනේ ග්‍රූම් ස්ටාර් ආයතනයේ අධිපතිතුමා අපි ආදරයට කියන ජගත් අයියා කියලා. ඔහුගේ නිර්මාණයක් තමයි ප්‍රින්ස්ට අදාළ ඇඳුම් හැදෙව්වේ ඔහු. ඒ වගේම මේකට අදාළ වෙන වෙන ඇක්සසරීස්, අපි ගොඩක් ඇක්සසරීස් යොදාගත්තේ නැහැ, කන්සෙප්ට් එකට ගැළපෙන ඇක්සසරීස් හදන්න විරාජිත් සමරසිංහ ඒ වගේ විශාල ප්‍රමාණයක් අපිට මේට උදව් වුණා. රොෂෙල්වම සින්ඩරෙල්ලා විදියට තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණද? ඇත්තටම කිව්වොත් රොෂෙල් කියන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ තාරකාවක්. ඇයගේ ෆීචර්ස් ගැන ඇත්තටම ඇය ලොකේෂන් එකට ගිහාම අපේ සෙට් එකේදී ඇය මේ ඉතා ඉක්මනින් ඉතාමත් දක්ෂ ලෙස අපේ කන්සෙප්ට් එක අපිට අවශ්‍ය විදිහට අපේ ෆොටෝස් අපිට ලබා දුන්නා. ඉතින් එතකොට 100%ක්ම අපේ වැඩේ සාර්ථක වුණේ මේ රොෂෙල්ගේ තියෙන මේ ඇය ලබා දුන්න අවුට්පුට් එක. ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා වගේම ඇයට සුබපතනවා මම. ෆොටෝ ෂූට් එකට කාගෙත් ඇස් ඇදගන්න පුළුවන් විදියට කොහොමද ඔබ වර්ණ සංයෝජනය කළේ? ඇත්තටම වර්ණ සංයෝජනය ගැන කතා කරද්දී අපි මුලින්ම يعني ෆොටෝ ෂූට් එකේ ඉඳන්ම මම ප්ලෑන් කරා මොන වගේ කලර්ස් දෙන්න ඕනි කියලා. සමහර තැන්වලදී අපි ලයිටිං වලින් කලර්ස් වෙනස් කරලා කලර් සෙපරේෂන් එකක් විදියට ගන්න. ඇත්තටම දැන් මේ ෂූට් එක සමහර ගොඩක් අවස්ථා තියෙන්නේ රාත්‍රී වගේ අවස්ථා. හැබැයි අපි එක ෂූට් එක අපිට කරන්න සිදු වුණේ දහවල් කාලේ. නමුත් ඒ එඩිට් එකෙන් තමයි අපි ගොඩක් අර ඩාර්ක් ලුක් එකයි ඩ්‍රමැටික් ෆීලින් එකයි ගන්න මේ වැඩේ කලර් ග්‍රේඩ් එක ලස්සනට කරන්න පුළුවන් වුණේ. සමහර ෆොටෝස් ඇත්තටම කියනවා නම් පැය දෙකක් වගේ කාලයක් එඩිට් කරන්න වුණා. නිරූපණ ශාස්ත්‍රයේ රැඳෙන්න නම් ඔබ හිතන විදියට රොෂෙල් නිරූපිකාවක් මොන වගේ කැපකිරීමක් කරන්න ඕනේද? ඇත්තටම නිරූපණ ශාස්ත්‍රයේ යෙදෙද්දී කිව්වොත් මෙහෙමයි, මම නිරූපණ කටයුතු කරද්දී මම ඇත්තටම තෝරලා අරගෙන මට ගැළපෙන නිරූපණ කටයුතු වල තමයි මම නිරත වෙන්නේ. බ්‍රයිඩල් මොඩලින් කරනවා මම. ඉතින් මම හිතන ගැන හැම කෙනෙක්ම හැම දෙයකටම මම හිතන අපි ජීවිතේ මොන දේ කරත් කැපවීමක් තියෙනවා. ඉතින් නිරූපණ ශාස්ත්‍රය ගත්තොත් මෙහෙමයි, ඉතින් අපේ ස්කින් එක ගැන, අපේ බොඩි ෂේප් එක ගැන, ඒව ගැන චුට්ටක් නෙමෙයි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි හැම වෙලේම අපි මොකක් හරි වැඩකට කියන්නේ ෆොටෝ ෂූට් එකක් ඒකට කියන්නේ අපිව සිලෙක්ට් කරගත්තාම අපි අපේ උපරිමය දෙන්න ඕනේ. දැන් මෙතන අයියා විතරක් නෙවෙයි අක්කා තිටි විතරක්යි කන්සෙප්ට් එකට අනුව අකට මොන වගේ දෙයක්ද මගෙන් ඕනේ කියනක අපි يعني කතා කරලා අයියත් එක්කත් කතා කරලා අක්කත් එක්කත් කතා කරලා මොන වගේ දෙයක්ද ඕනේ කියලා බලලා එයාලට ඕන විදිහට 100%ක්ම අපෙන් يعني නිරූපණ ශිල්පිනියක් විදිහට මම හිතනවා يعني අපේ උපරිමේ අපි දෙන්න ඕනේ කියලා. ඉතින් ඒවා එතකොට තව ඉතින් මෙහෙම يعني ඩ්‍රෙස් එක يعني එතන යන ඇක්සසරිස් එක අපි කොහොමද අපේ උපරිමේ දෙන්න ඕනේ කියන එක ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒව තමයි ඉතින්. රොෂෙල් ඔබේ ඉදිරි වැඩ කටයුතු මොනවද? ඉදිරි වැඩ කටයුතු කිව්වොත් මේ දවස්වල නම් දෙවැනි නිමයේ ඒ වගේම තව දෙරණෙන්ම විකාශනය වෙන රාවණා ටෙලි ඩ්‍රාමා එක තව ටික දවසකින් එනවා. ඒ වැඩ කටයුතුත් එක තමයි. ඒ වගේම දැන් මගේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තා. ඒ වැඩයි බ්‍රයිඩල් මොඩලින් වැඩයි ඒ ඔක්කොම ඉතින් බැලන්ස් එකේ කරන් යනවා. ඒව තමයි ඉතින්. බුද්ධික ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එක ඇතුලේ ඔබේ ඉදිරි ගමන කොහොමද?
ඇත්තටම මගේ වයිෆ් සින්ඩරෙල්ලා ෂූට් එක මේ ඉයර්එන්ඩ් එකේ කරේ අපි 2019 අන්තිමට. එතකොට අපි ඒකෙන් පංචක ගත්ත 2020 මොන වගේ ෂූට්ද කරන්න ඕනි කියලා. ඇත්තටම අපි ඉස්සරහට ෂූට් දෙක තුනක් ප්ලෑන් කරලා තියෙනවා. ඒ වගේම මගේ මේන් සබ්ජෙක්ට් එක තමයි වෙඩින් ෆොටෝග්‍රෆි. එතකොට ඒකට අදාළ වෙඩින් ෆොටෝග්‍රෆි කරගෙන මේ වගේ කවුරුත් කතාබාට ලක්වන ෂූට් කීපයක් කරන්න තමයි මගේ ප්ලෑන් එක. මේ සම්පූර්ණ ෆොටෝෂූට් එක ඇතුළෙදී පැමිණි හැම අභියෝගයක්ම ඔබ කොහොමද ජයගත්තේ? සම්පූර්ණ ෆොටෝෂූට් එක කරද්දී අභියෝග රසකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ලොකේෂන්ස් තුනක මේ ඡායාරූප ගැනීම සිදු කරා. ඒ වගේම මේ කතා තේමාවට හානියක් නොවන ආකාරයට මේක ප්‍රේක්ෂකයෝ සතුටින් වැළඳ ගන්න ආකාරයට කිරීම තමයි අපේ ලොකුම අභියෝගය වුණේ. මම හිතන විදිහට අපි මේ අභියෝගය ජයග්‍රහණය කරා. මේ අපේ කණ්ඩායමේ සියලු සහයෝගය ඇතුව අපි මේක ඇත්තටම අපි ජයග්‍රහණය කරා කියලා මම හිතනවා. ඉතින් අපේ මේ අයිල ෆොටෝග්‍රෆි ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම අයිල ෆොටෝග්‍රෆි වලින් අපි වගේ ඉදිරියට පැමිණෙන පුද්ගලයන්ට ලොකු සහයෝගයක් ලබා දෙනවා ෆොටෝග්‍රෆි තුළින්. ඒ තුළින් අපිට තව තවත් අලුත් දේවල් කරන්න අපිට ඇත්තටම ලොකු රුකුලක් වෙනවා මේ වගේ වැඩසටහන. ඇත්තටම අපි වගේ කට්ටියට දක්ෂ වැඩක් කරලා හැමෝම වැළඳ ගන්න වැඩක් කරලා මේ ඉදිරියට යන්න මොටිවේෂන් එකක් අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් ලැබෙනවා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා චැනල් සී ක්‍රූ එකට අපිට මේකට ආරාධනා කළාට. ඉතින් අයියටයි අක්කටයි මංජුල අයියටයි තෑන්ක්ස් කරනවා සින්ඩරෙල්ලා විදිහට මාව සිලෙක්ට් කරගත්ත එකට. ඉතින් ඒ වගේම අයලා ෆොටෝග්‍රෆි සෙග්මන්ට් එකට අපි හැමෝටම ඉන්වයිට් කරපු එකට මේ අයියා ඉතින් ලොකු වැඩක් කරා. ඒක ඉතින් හැමෝම ආදරෙන් වැළඳ ගත්තා. ඉතින් චැනල් සීකට තෑන්ක්ස් කරනවා අපිට ඉන්වයිට් කරපු එකට. ඉතින් අද අපේ අයලා ෆොටෝග්‍රෆි සෙග්මන්ට් එකත් එක්ක එකතු වුණාට ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. Thank you. මොබයිල් එකින් ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එක ෆ්ලූ ටීවී. දැන් අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාටයි මටයි දෙන්නටම ටීවී බලන්න පුළුවන්. ඉතින් රෝ ටීවී චැනල් එකට දිගු ගමනක් යන්නට මං මුළු හදවතින්ම සුබපතනවා. මම තනෝජා. ඔබත් ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න. රෝ ටීවී. ඩයලොග් නම් ඩේටා ෆ්‍රී.